දවසක නැව් මාසයක් ආරම්භ කරමින් විශ්ව ළමාධනයක්ත් විශ්ව වැඩිහිටිදිනත් යෙදී තිබෙනේ සුවිශේෂී දවස ඔක්තෝම්ඹර් මාසයේ පළමුුණසිෙකුරාදා දවසේදීත් අපි සෝදානම් සුපහන් ජීවිතය ධර්මසාකක්ශා මේ වැඩසට හන තුළින් ජීවිතයේ යථාර්ථය මැනවින් පැහැදිලි කරගන්නට මේ පුුණ්්‍යවන්ත හෝරාව ආරම්භ කරන්නට. පෙන්නතුනේ දීර්ග කාලයක් අපේ රෝගීෙන් යුතුව මහත් ව්‍යස්සනයක පැටලේ ජීවත්වන්නට සිද වනාා වසංගත අපේ රටෙත් සීක්‍රෙන් ්‍යප්තවීම හේතුවෙන්. කොහොම නමුත් රජයත් සෞඛ්‍යන්ශත් ආරක්ෂක නිලධාරනුත් මාජනතාවට ලබාදුන්නු ඒ උපදෙස් නිසියාකාරව පිළිපැදීම තුළින් බෛරස්සය යම්තක් දුරකට පාලනය කර ගැනීමට හැකිවෙමින් අකණ්ඩව දින හතුලිස් දෙක් පුරාවට පනවාතිබුණු නිරෝධයන න්ත්‍ර නීතිය අද අලමින් අවසන්නවත් අපේ රටේ මරසිය අවදානම් මේ වසංගති අවදානම තවමත් පාහගොස් නැති බව අපි හැම කෙනෙක්ම වටහා ගනිමින් අධින් ආරම්භෝණ මේ මාසේදීඒ සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදයන් එයාකාරයටම අනුගමනය කළ හොත් අපට පුළුවන්කම ලැබේවි මේ වෛරස යම්තක් තුරුකට පාලනය කරා කාරයටම කොබිට් වසංගතයේ මුළුභාත් ලෝකයෙන්ම තුරන් කරන්නට. ඉතින් ඒ කාරණාව ඒයාආකාරයෙන් මිෂ්ට්‍ර විවායනුවෙන් ඔක්තෝම්ප්‍රමාසේ පළවන සිකුරාදා දවසේදී ප්‍රර්ථනා කරමින්. අද වැඩසටහන පිළිබඳව අවධාන යොමු කරමින් අපි සූදානම් පසුගේ සතියේදී යම්තාක් දුරකටි කතාබහ කරපු යම්තාක් දුරකට අවබෝධයක් ඇති කරගත්ත, මච්චිම නිිකායේ වත්තූපම සූත්‍රදේශනාවේ දෙවන කොට සැසරු කර කරවිින්, අදදවසේ මේ පුුණ්‍යවන්ත හෝරාව සුපහන් ජීවිත වැඩසටහන ඉදිරියට පවත්වාගෙනයන්නට. පැතුනට මත්ත කයමති අදත් වඩසටහන බිහේ වන්නට පකිෙරිහිහනුකම්පාවෙන් ෞදධහර උපවාහනී බැදිරි පරිශ්වුවයට වැඩම කරන්නට ඒදනු. බතරමුල්ල පණිපිටිය පාරයේ සිරි සුදස්සනරාම සදහම්සෙන සුනෙහි. ප්‍රධහන අනු ශාෂ්වක ආචාර්ය පූජනීය බිරිස්සේ දම්මික අපේ පින්වත් ස්වාමන් වහන්සේ සියල්ලන්ට ප්‍රථමව අදත් සාධනාධ පාතුමෙන් සුපහන් ජීවිතයේ වැඩසටහන වෙනුවෙන් බෙලෙස පිළිගන්නට. අවසරයි අපේ හාමුතරුවනේ. සාධෝ සාාධෝ සාදෝ. පිනනි අද සුපහන් ජීවිතය වැඩසටහන සඳහා සැද හැති පුුණ්‍යවන්ත දායකත්වය ගැන්විින් කටයුතු කරනවා. ඉන්තු සමරකෝන් මහත්මී සහ දූදරුවන් පිරිසත් මංජුලා සුමනපාල මහත්මය, අනිල් පෙරයා මහත්ම සහ එපොතුන්වන් ප්‍රධාන ඒ පවල්වල සුපින්බතුන් පිරිස විසින්. එෙමනම් ඒ හැමදිනාටමත් පුල් ෑන ෝදනා සිදු කරමින්, වැඩසටහන නර්බණ ශ්‍රපණය කරන ැහැමදිනාටමත් වැඩසටහන අවසානේ දක්වාන අරබන්නට ස්ත්‍රපණය කරනට ආරාධනා කරමින්. අපේ ගෞරමනේ දේශකයන් වහන්ේට ගෞරවෙන් ආාධනා කරනවා. අපි හැඳනාවම පංචු සීලේ පිහිටුවීමෙන්. අනතුරව බත්තුූපම සූත්‍රදේශනා වැස්සරු කර ගැනවිින්. අද සුපහන් ජීවිතයේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට. අවසරයි පේ හාමදරෝනිනි. සාධූ සාධෝ සාධෝ. ර සතු අනන්ත වූ අසිරිමත්තු ගුණබලෙන් බෞද්ධ්‍යා මාධ්‍යජාලයේ සභහපති පින්වත් අප කල්්‍යානවන්ත බොරරන්දේ වජර්ඥාන නාගස්වාමන් වහන්සේ ප්‍රමුඛ මහා සංගරත්නයටත් එවගේම අද සුපසංජීවිතය සදහම් සාකච්ඡාවෙහි දේශනාවෙහි දායකත්තේ ගෙන කටයුතු කරන ඉන්දු සමරකෝන් මහත්මිය සහත්ද වූ දරුවන් මංජුලා සුමනපාල මහත්මිය අනිල් පෙරේරා මහත්මා සහපපුතුනුවන් එවගේම පින්වත් දෙම උපියෝ අයිරංගනී පෙරේරා මෞතුමියන් ්‍රත්නා සුමන පාල මෞතුමියන් ප්‍රමුඛ පවුල්ලො ල හැමත් මේ රටහිහෝල් ලොව කොතනකොහෝ වෙසමෙන් මේ සදහම් සාකච්ඡාව දෙසුම ශ්‍රවණයකන ඔබ සීලු දෙනාමත්. ජීවන්ත පුතුනුවන්නැ තුළු බෞද්්‍යා මාධ්‍ය ජාලයේ කාර් මණ්ඩලේ ඔබ සැමත්. නිදුක් වෙලා නීරෝගී සුවපත්වෙලා සියලු කායික මානසික සුවයක් නොඩුව ලැබ ඔබ හැම සුව පත්තේවා. ධර්මයෙන් ලබන සැනසිල්ල නොවඩුව සලසේවා. ලෞකික ලෝකෝත්තර මාර්ගඵලසමාධි ප්‍රඥා ලැබ ඉතා ඉක්මන් අවස්ථාවකම. ඒතුම් චතුරා සත්්‍ය ධර්මා වබෝධය පිණිසම යංබෝධ උපකාරක ධර්ම පෙලක්ම වේවායි. පල්මුකොට ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සා ගෞරවෙන් තුංමතාවක් නමස්කාරය කියන්න නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස භගවතු අරහතු සම්මහා සම්බුද්ධස බුද්ධහන් සරණං ගච්චාමි බුද්ධන් සරණං ගච්ඡාමි නම්මන් සරණං ග්චා cha temmong serenang ga cami sanghang sarreang gacaami sanghang serenang ga chai du timpi budhang sarreang gacaami du tipe budhang seenang gacami du timpi dhaang sareang gaci ghaami dutiyampe dhammang saranam gacchami dutiyampe Sanggang saranam gacchami dutiyampe Sanggang saranam gacchami tatiyampe buddhang Tati buddhan saranam gacchami tatiyampe buddhang saranam gacchami dhammang saranam gacchami

සික්කාාපදං සමාධයාමි පානාාතිපාතා වේර්මණී සිඛාපදං සමාධයාමි අදින්නාධනාවරමනේ සික්ඛපදං සමාධාමි අදිින්නාද අනා වේර්මණී සිකාපදං සමාධයාමි හාමිහිසු මිච්චාචාරාවරමනේ සිිඛාපඩං සමාධයාමි කාමේ සුමිච්චාචාරා වේර්මණී සිකාාපදං සමාධ්‍යයාමි මුුසාවාදාවේරමනිි සික්කාපදං සමාධයාමි මුසාබාදා වේර්මණී සිකාපදං සමාධයාමි සුරමේරය මජ්්‍ය පමා දටානාවරමණි සිිකාාපඩං සමාධයාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේර්මණී සිකාපදං සවාාධයාමි ඉසරණන සද්ධිං පංචසීලං දම්මං සාධකං සුරකිතං කත්වා අපමාදේන සම්පාදේතේ ආමබන්ති සාතුසාතුසාතු නමුತස්සೆ ভাಗವೆতು அহাতು ಸම්্මා සಂබුද්্ধাಸೆ නමුತස්සೆ ভাগವতುಅহাতು ಸ্මාಸಂಬද්্ধাසೆ නමුತස්සೆ භগವೆতುಅহাতು ಸම්্මා සಂබුද්্ধাස්ಸೆ බිකව ස උපක්කි අවිසමලබ ස උපක්කි පද ස උපක්කි ක ස උපක්කි උපරණහෝ චිත්තස් උපක්කිලෝ ඒ සොති සැදහවත් කාරණික පින්මත්නි කොරුණ වවදුර ඉක්මනින්ම මේ රටනුත් ලෝකනුත් බැහැර වෙලා. මුළු ලෝවටම ශාන්තියක්ම වේවා. ආරක්ෂාවක්ම වේවා පළමුකොට නැවතත් කාර්ථනා කරනවා. එවගේම ලෞකික ලෝකෝත්තර වසයෙන් දහමින් ලබන සන්තෘෂ්ටියක් සැනසිල්ලක් ඔබට ඔබේම සිතතුළින් ඇති කරගන්න මේ සුපසන් ජීවිතය සදහම් සාකච්ඡාවෙන් දෙසුමෙන් බලාපොරොත්තුවෙන්නේ. දුල්ලබෝ ලබාගත මනුස ජීවිතය බොහෝම වචිනවා ඒ දුල්ලබෝ ලබාගත මනුස ජීවිතයත් හැම ආශවාස ප්‍රශ්වාසයක් ඔස්සේ පරමාර්ථ ධර්ම අදහසින් සඳහන් කොළොත් හැමචිත්තක්ෂණයක් පාසාම ජීවත්වන්ට තිබෙන කාලය අඩුව යනවා සම්මතය අවුරුදු සීයක් එකසිය විස්සක් පැවතුනත් සියලු දෙනාටමය නොුවන බවත් එහෙත් මවකුසේ පටන් පිළිසිඳගත්ත මොහොත පටන් එහි වැඩෙන මොහොත් කාලේ බිහිවෙන මොහොත මෙලවට බිහිවුනායිෙන් අනතුරුව ඔය තිබෙනවා කියන සයක් ආයු අතර ඕනම මොහොතක් අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනියන්. මම මගේ කියලා අතින් පමණක් නෙමේ හිතෙනුත් ලංකරගත්ත සියලු දෙනාම සියලු වස්තු ඕන මොමොහොතක. බලා අපට යන්ට වෙනවා. අප කිව්වෙේ සම්මුති වච්චනය. විඤ්ඥානයේ මෙලවින් බැහැර වෙලායා වී. ඔළොුවේ අතල පොරුන්දුවෙල හිටියත් හැම දාමින්ව කියලා. මම මගේ කියලා මොනතරං වස්තුූ මිටි මොළුව ගෙන එකතු කරගෙන තිබනත් මේව මගේ කියලා. එහෙත් ඒ කුමක් ගැන සඳහන් කරන්නද කවාපොවා නහවා පිරිසුදු කරමින් පැවැත්වූ. මම මගේ කියපු තමන්ගෙම සරීරයේ පවා හැබෑ අයිතියක් නැතිව. ලෙඩදුක් කරදර බාදක ඔස්සේ. මේ ජීවිත ගමන ඉස්කඳ පං්චකයේ පවත්වල අවසානෙ.ඒ රූපස් කන්දය අපිට පෙනෙනදේ. මේ කයත් මෙලව තබලා. වේදනා සඥ්ඥා සංකාර සමගිම්ම විඤ්ඥානය ඒ ආස්ත්‍රිතව පැවතුනු විඤ්ඥානය මෙලවින් පැහැර වෙලා යනවා. ජීවිතය අත්හාාර්ථය යයි. එ නිසා. ඔබ සුපසන්වෙෙන්න්න ගත වෙන හැමමොහොතක් පාසාම මේ ජීවිතය දහමින් ලබන සන්තෘෂ්ටියෙන් ඔබ ගත කරන්න. ඔබට පල්ලෝක ජීවිතය පෙන්වාන්නේ හඬා වැලපෙන්න නෙමි ගතවෙන හැම දවසක් මිනිත්තුවක් පැයක් දවසක් සතියක් මාසයක් වර්ෂයක් ධර්මානකූල සතුටින් ජීවත්ෙන්ට කියන අදහස ඔබට හැබෑවටම පෙන්වා දෙන්නේ අන්න එතන රන්තරයෙන් සඳහන් කරන වගේ කේ මෝ මක්ගෝ සෝවත්තිකෝ පීති ගමනීෝ. ජාති ජරාාව්‍යාදිි මරණ ඔස්සේ බියනොවන හිතක් හා ඇස් දෙකක් හඩක් වදන් පෙලක් දෑතක් දෙපයක්. කය ගිලං වුණත් හිත ගිලංකරගන්නේතුව. ජීවිතය ගැන දහමින් සිතනකොට හිත සක්තිමත්යෙනවා. ඕනම මොහොතක් අවසන් මොහොත වුණත් පියවුණනා ෙන් ඇස් දෙක කිය හිට දැනෙනවා. ත්තිිකෝ සසේ නිරාමිස පීතියෙන් මේ ගමනයන්ට පුළුවනි. අන්න එවිට මේ ජීවිතයම ඔබ අප ඒ මතුකරගන්ට බලාපොරොත්තුන ලෝකෝත්තරස්ුවය එනම් තන්හා මදමාන දිට්ටි ඒ ප්‍රපංච මුළුමනින් බැහැර කළර. දුක්ක සමුදේ නිරෝධ මාර්ගනන් වූ චතුරාසත ධර්ම අවබෝධය එනම් නිවන ඒ තමයි නිබ්බාන කියන නිබ්බත්ති නිවීමක්. නිබ්බානඒ නිවීම කෙලෙසුන් නිසා ඇවුලුණු රාග දෝස මෝහ නිසා ඇවලුණු සසර භවය මේ ජීවිතය අපේ සිත මේ සියල්ලම නිවාගෙන නිවෙන්නටම සියලුදුකින් නිදහස්සෙන්ට අවස්ථාව සල්සෙන. ඒ අපි අධිෂ්ඨාන කරන්නේ අපේ උත්සාහය අපත් ඔබ සියලු දෙනාම එකට එකතු වෙලා. මරණින් මතු කියන තැනකට වඩා මේ ජීවිතේම. මේ මොහොතෙම ධර්මාණුකූල සුවපත්තගත කරන ගමනේ එල් ලෝකෝත්‍ර සුවය අප ලබන්න. හොඳයි ඒ වෙනුවෙන් අද දවසෙත් මජ්්‍යම නිකායේ මූල පන්නාසකේ අඩංගු. වත්හෝපම සූත්‍ර දේශනාවේ දෙවනි කොටස අද දේශනා කරන්න සාකච්ඡා කරන්න බලාපොරෘත්තු වෙනවා. ජීවන්ත පුතනුවන් ආරම්භේදී සඳහන් කලාා වගේ. අද දවසෙත් මේ සූත්‍ර දේශනා මුල් කොටගෙන ඔබට. හිතන්ට ආරාධනා කරන්නේ. ධර්මය අහලා සිතේ දරාගෙන නිවරදි ලෙස ඒ මනසිකාරය කළ යුතු වෙනවා. මෙිනිහි කළ යුතු වෙනවා. මෙනිහි කරලා ඔබ ඔබේ ජීවිතය හා සමගින් එය පවත්තනකොට එය මතු කරගන්න වෙනවා. ධර්මයට යොමු කරලා හිතන්න ධර්මය හා සමගින් කතා කරන්න ධර්මය හා සමගින් ක්‍රියා කරන්න මෙ ආරාධනාව. සා නිරන්තරයෙන් සඳහන් කරනවගේ එවිට ඔබ කියනවද ස්මිනෝ බහන්සේ දන්න නැතු ඇති. අපිට කොච්චර වැඩතියෙන ෝොද කියලා. උදේ පාන්දර නැගිට්ට වෙලේ ඉඳලා හුස්මගන්නක් හුස්මක් කටක්ගන්න වෙලාවක් නැතුව දරුවෝ ගෙදර රැකියාවගේ දොර කටයුතු ගමන බිමන මොන තරං කටයුතුද. දහයක් ඉවර කරගන්න ඕන කියනකොට තවසීයක් ඉදිරියට ඇවිදිල්ලා. කවදාද මේ ජීවිතයේ සනසිල්ලක් කියල හොයම හින්නේ. ඉන දුරල්ලබෝ ලබාගත්ත මනුස්සජීවිතේහෙ. මෙහෙමනං. තතගත බුදුරාජාණන් වහන්සේ දේශනා කළ අයවුරින්. අතීත සංසාර ගමනේ තිස්සකක් සක්කොලවල, කුසල් හෝ අකුසල්ලන් වුව උත්්පත්තිස්ථාන තිබෙන තිස්සකයි මතකයින. ඒත් තිස්සෙකක් සක්කොලවල සරු සත්‍යයෝම වැඩිපුර උපත ලබාති බන සතරපායි. නරග තිර සම්ප්‍රේතසර. එහෙමනං එතනනි අත් මිදිලා. ඉතාම දුල්ලබූ මනුස්‍ය ජීවිතය ලැබී මොමනතරන් සැනසිල්ලක්ද. ඒ ජීවිතය එදින දා කටයුතු ඔබ සිද්ධ කරන්න. මේ කටයුතුලින් කවදාවක්ම පෙන්වත්න්නේ මේ සසර භවය මේ ජීවිතය තුළ ගත කරනුවනම් නිමාවක් ඇති ගමනක් නෙමේ. ධර්මයෙන් සුවපත් වූ නොවූ ජීවිත ධර්මයෙන් සුවපත්තුූ, පරමාර්ත ධර්මයෙන්. ඒ කිව්වේ මොකද ජීවන්ත පුතුනින් පරමාත ධර්මය අපිදේශනා කරන්නේ. හේතුම් ප්‍රත්්කරගෙන සකස්වන හැම පලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිරයාමින් නැතිව යනවා. සියලු සංකත සංකාර අනිච්ච දුක් අනත්ත තිලක්කන ධර්මයටයටත්. මෙනම පරමාත ධර්මය දැකගෙන දැනගෙන අවබෝධීෙන්යුක්තව ජීවිතය පහත්තන මෙය තේරුම් ගත්තේ නැතිනම්. ඌනෝ ලෝකෝ අතිත්තෝ තන්හදාසෝ. මි මුලු ලෝකයේ මසම්පූර්ණ ලෝකෙකි වේ මහපොලෝ මහසාගරයාකාස ගහ කො ගැනේ. අපේ මිස්කන්ඳ පං්ච තමන්ගේම ජීවිතය. රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන මිස්කන්ද පං්චකට තමයි පර්මාත ධර්මය තුළ ලෝකයේ කියන්න. ඔබ කියන්නේ. මගේ ලෝකෙ කඩා වැටිල මගේ ලෝකෙකි වේ ගහ කොලගේ දොර ගැනනෙමේ ආකාස ගැන නෙමේ මගේ ලෝකේකිවේ ඔය සිතහා සිතුවිලි ධර්මයෙන් තොර පවත්තන ලෝකේ ඕ කඩා වැටයි. තෘෂ්ණාවෙන් බැඳුන හිත තුළහ මහ සාගරය බරු බඳ රාග ගලාගෙනෙනකොට දේශේ තෘෂ්ණාව ගලාගෙනෙනකොට යට ගිහිල්ල කිමිදිලා කෙලවරක් නැති දුකට පත්තිේ දේශයෙන් පිච්චිල අයයි. මූහහිෙන් හුලාවෙේවි මට කිසිවත් තේරෙන්නේ නෑ හිතාගන්න බෑ කියලා. ඔය තමයි හැබැෑ ස්වභාවේ. අන්න ඒනිසා පරමාත ධර්මය අවබෝධ නැතිවනොත් ඔබට ලෝකය අසම්පූර්ණය කවදාවස් සතුට වෙන්. ඌනෝ ලෝකෝ. අතිත්තෝ තන්න හදාසෝ අතෘත්්‍ය කරයි. දෙනකං හොඳයි ඇසන් රූප ණ සබ්ද වය. ලැබුවට පස්සේ දුන්නට පස්සෙ සමහරය දෙන්න හදන්නේ රහසේ. වැරදි කරලා අධර්මය හොඳින් බැන්නත් නරකින් හරි කියලා. එපා. ධර්මයෙන් දුන්නත් හොඳින් දුන්නත් හටගත්ත හැම දෙයක්ම නැතිවෙනවා හැබැයි සැනසිල්ලක් තියෙනවා. මම නිවරදී කියලා. දු ලොබෝ ලබාගත මනුස්‍ය ජීවිතය මට වටිනව කියලා. මරනීළඟ මම බියවෙන්නේ නෑ කියලා. කය ගිලංගුණනත් ඇබැ හිත ගිලං වෙන්නන්නේගෙන සැනසිල් තියනවා ඒත් අධර්මය ලබපු දේවල්. හිතත් දන කංහොද ට පස්සේ ඇතයි කියලා නැවතිල්ලනවා. හැබැයි ඒක ලබලතියනෙත් අධර්මයෙන් වැරද දෙෙන්. එතකොට හඩා වැලපෙනෝ ඔවිනා. පිච්චනෝ වගේ දුකකට විනා වෙන කුමක්ද තිබෙන්නේ. මෙෙන මේ නිසයි. පරමාත ධර්මයෙන් තොරවුණොත් මේ ලෝක අසම්පූර්ණ. අත්තෘත්ති කරයි. අතිත්වෝ තණහා දාස අත්තුෘත්ත කරව තෘෂ්ණාවට දාසේෙක් වෙලා. මන් දන්නෑ මට මුනවා වෙලාද කියලා. මනවා කළත් හිතේ සතු ටක් නෑ කියලා. ඔය තමයි මෞ්පදවිය පිය පදවී අමතක වෙන්න. විවාහය ගැන අමතක වෙලා. මම අඩුගානිෙ දෙමවපියෝගුණ සොහිුරු සහිුරියන් මිනිස්කමත් අමතක වෙලා හොඳින් පැරිනම් නරකින් හරි මේක මගේ කියලා මනුස්සෝ හිතන විදිිය ඔබ හිතරි දෙන්න එපා. එහෙත් කතා කන්නකොට ඇහෙනකොට දේසෙන් තරහවින් හොඳ දකින්නතුව නරකම මතු කරලා නරක දැකළ හැබැයි සල්ලය කරන්න ඕනිේ. මගේ හිතේ රහ වෛරය නැතුව කල්්‍යයානවන්තේෙක් වෙල. ගුණුවන් තම්මා කෙනෙ කප්පච්චි කෙනෙක් නැත්තන් තාත්ත කෙනෙ. දරුවන්ගේ වැරදිී රහසේ ගේ තුළ හදාගැන්නවා හැබැයි ලෝකෙට කෑ ගහල කියන්නේ නෑ. ඒ වගේ සත්පුරු සේක් වන්න. අඩු පාඩු පෙන්හොල දෙන්නේ අවමන් කරන්න නෙවේ විපත් කරන්නේ මේ හැබැයි අහන් නැත්තං හදාගන්න බැරිනං තමම් පවපුරෝගන්න නැතුව. හිතේ ලෝබදෝස මෝහාදී කෙලෙස් සකස් කරගන්න නතුව සමාධිගත හිතක් සමාධයක්. ඒ ඒ සාන්ත බව හි තුළ දැනෙන් තෝනේ. ඒ තමයි මේ ධර්මයන් ලබන ප්‍රෝජනය නැත්තන් අපි දහම අහගෙනෙන්න්නකොට අපි ඔබ කියන වචන පින්කංකරන්නකොට කුසල් කරන්නකොට මල් පූජාකරන්නකොට විහාරයට ගියාම එතකොට හිත හොඳයි. හැබැයි අරමුණක තදින් තමන් කැමැති විදියටට සකස්යෙන් නැතිවෙනකොට අරමුණක ඇසන් රූප කනල් සබ්ද වසි සකස්යෙන් නැතිවෙනට. අද සාහිතුව න ගේ දවල් ම හිතල්ලන දේවල් දෙන්න මෝණි කියල අකමැති අරමුණඉදිරය ගැටිනවන තරාවෙන් වෛරයෙන් කෑගහන වන නපුරුකම් කරනවන. ඒ තතාගත බුදුරාජාණන් වහන්සේගේ ධර්මයට ගැලපෙන් න්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවින් කොයි තරම් වැඳගෙන හිටියත්. භාගතුන් වහසේ දේශනා ක ලයිුරින් ඔබමට සමීපනය ඔබමට ගෞරව කරන්නෙත් නෑ. ඔබ හැබෑවටම තතාගත බුදුරාජාණන් වහසට ගරු කරනවම්. ඇතපුන් දස් ගාන ක ඇතක හිටියත්. බුදුරාජාණන් වහන්සේ පිරිුවන් පාල දෙ දහස් පන්සය හැට පහක් වුණක් අද දවසෙත්. මේ වත්තුූ පමසූත්‍ර දේශනව සඳහන් කරන උපක් කිලේසයන්ගෙන් බැහැරවෙන්ට පුළුව නිනම්. අදත් ඔබයි මමයි. බුදුරාජාණන් වහන්සට සමී පයි. පිරිවන් පා වදාල බුදුරාජාණන් වහන්සට සමී පයි. මේ දෙසුම මේ සාකච්ඡාව ඒෙන්වෙන ඔ හිතෙන් සාකච්චා කරන්න. බැබටම පිට ලං ලා සාකචා කරන්නට බැරුුණට මඔ්බට ස්ථතාවක් කදල දෙෙනවා හිතම් ප්‍රශ්න කරන්න. ඔබ ඔබටම කියාගන්න. තමන්ටම කතා කරන්න. තමාටම කතා කරගෙන ඔබෙහි තවදි කරන්න. මම කවුද කියලා. මම දන්නන්නේ නෑ මට මොනෝද උනේ කියලා මහෙම කෙනෙක් නෙමි ඒවල මට මොනෝවුනාධ කියලා හිතාගන්න බෑ කියල හඩා වැලපෙන ලොක් හදාගන්න බැරුව. ඔබටම කතා කරලා. අපි අවබෝධෙන් සරණ ගන්න. සතාගත බුදුජාණන් වහන්සේ ජීවත් වැඩ සිටිනවනං. පරචිත්ත විජානයෙන් අන් අයගේ හිත දැකගන්න පුළුවන් නුවනින් භාගතුනාස බලාගෙනින්වා. ඉන්ද්‍රිය පරෝ පරි අති ඥානය, චේතෝ පරිියති ඥානයෙන් අපි සිත් වැඩිල තියෙන්නේෙ කොහොමද කියලා. සද්දහසීල චාග ප්‍රඥා ගුණ වැඩිල තියෙන්න කොහොමද කියලා භාගතුනාහසේ දැක ගන්නවා. එයනුව දහම් දේශනා කනු අන්න එතිෙන්ට අපි හිත පුරුදු කරමු. ඉති මව් බට පූර් විකාවක් පෙරවදනක් වගේ අදත්. ලතින් දේශාව ශ්‍රණය කළත් ගේියවතාව ආගන්න බැරු ඒ හැම කෙනුකුටම මා මේ සියල්ල සඳහන් කළ ඔබේ ජීවිතේ අහපු සියලු දේශනා ඔස්සේ. ඔබ කරපු පිංකම් දානසීල භාවවනා සේල සමාධි ප්‍රඥාගුණෝස්සි ජීවිතය මතු කරගන්න. ඔ ඔබට මා පෙන්නුම් කළේ. බුදු දහමේ සාරයවන කර්මය පුනර්භාව එවගේම පටිච්ච සමුපාදේ ආරෂ්ඨායංග මාර්ගි චතුරාර් සතය ධර්මි නවමහා විදර්ශනාව මේ සියලු ධර්ම කරුණු එකට එකතු වෙලා ඔබ ඔබේ ජීවිතය සූපසන්නන්න ඕනේ. ගතවෙන් හැම මොහොතක්ම සැනසිල්ලක් වෙන්න ඕනේ. ඒ තුළින්ම ලෝකෝත්ත්‍ර දම හොයා ගන්න ඕනේ මතු කරගන්න ඕනේ. ඒ තමයි නිවන සියලු තුෘෂණාවෙන් ප්‍රහාානය වීමෙන් ලබන සැනසිල්ල. එතකොට ජීවන්ත පුතුනිුවනි අපි ගිය සතියේ සාකච්ඡා කලා වගේ වත් වූපම සූත්‍රයේ, වස්ත්‍රයක් උපමා කොටගෙන දේශනනා කළේ. ඒ තමයි නිල් රතු එවගේම කහ මදටිය මදට ඇටවල පාට දකට අන්න ඒ වගේ පාටෙන් තිබෙන වතුරභාජනයකට අපිරිසිදු වස්ත්‍රයක් දැම්මොත් නිසිලෙස පාට එන්නේ නෑ. ඒ ඇයි එන්නේ නැත්තේ වස්්‍රය අපිරිසිදු නිසා. මේ හිතතුලන් සිතෙහි උපක් කිලෙේ ද. ඉත් ප්‍රධණන වසයෙන් කිලෙස තුනයි ප්‍රධාන වසේ මතකයින ලෝබ දෝස මෝහ. ලෝබයට තව සමානවන පරියාය වචන සඳහන් කරනවා. රාගය කාමේ රතිය නන්දිය අභි්ජා මේ ආදේවසය සඳහන් කොනො පරියාය වචන. ඒවයි එහා මෙහා ස්ථානය අනුව වෙනස බොහොවිට සමානය. ඉළඟට දේසේ දෝස තමයි පාලි වචන දේශ කියල කිය නො තරාව. ඒ තමයි පටිගය ව්‍යාපාදය තවයි උපක් කිලෙස හැටියට ක්‍රෝධය, වෛරය, ඊර්ශාව, බද්ධ වෛරය, පලිගැනීමඒවගේම තිබෙන ගුණ වහලා නැතිගුණ මතුකිරීම තමන් උසස් කරලා අනිත් අය පහත් කිරීම මේවා අක්කෝම උපක් කිලෙස. පින්මත් ධර්ම කථාව ත්‍රිපිටකය ඇසුරින්. කෙලෙස් එදදහස් පන්සීයක් කියලාපි මැද වචනකින් සඳහන් කරනවා කෙ. එදහස් පන්සියට ආසන්න ප්‍රමාණයක් මේවා දක්වල තිබෙනවා. එහමනන් සිත අපිරිසිුදු වනොත් ධර්මය මතු කරගන්න අපහසු කියන අදහස මේ පෙන්නුම් කරන ඔබට සතුටින් එන්න බෑ. හැබැයි අර කියාගන්න බැරිතරන් දුකක් හිතේ රඳවගෙන හිනා වෙනෝ නිසා හිනාාවවා. ජීවත් එන්නෝ නිසා ජීවත්වෙනවා. දරුව නිසා ජීවත්වෙනවා මිය දෙන්න දිවිනහගන්න බැරිනිසා ජීවත්වෙනවා. කොහොමත් ඉතින් ජීවත් එන්න වෙන නිසා ජීවත්වෙනවා. දාලේයන්න බැරි නිසා ඉන්නවා. ඔය බොහෝ වචන තියෙනවා. ම ඔබට කරුණාවෙන් සඳහන් කළෙනෑ. හැබැෑවටම. හැබැවටම සැනසෙන්න සියලු කෙලිසුන් නසන්න ඕනේ. අරහත්තයට පත්වෙන් නමුත් එතෙන්ට අනුක්‍රමින් අපි මාර්ගය තුළ සකස්සවීම් අවශ්‍යයන අන්න එනි සැයිපින්වත්න මේ සිීත පිරිසිුදු කරගන්න අපි සකස්සෙන්න්න ඕනේ. අර පාටවලින් යුක්තු රතු නිල්. මදටියපක්. අන්න ඒ වර්ණවල යුතු භාජනයකට ඒ වර්ණ කරන අයෙකුිටි වස්ත්‍රයක් දැමූත් වර්ණවත් කරන්න හැදුවත් ඒේ නිසිලෙස සකස්සෙන්නේ. මොකදේ වස්ත්‍රය කිලිටි නිසා. මන මොන තරන් කරුණු කියල දුන්න අහගෙන ඉන්නකොට දැනේ ඔබ දන්නදවා ඔබ අම්ම කෙනෙක් කියලා ඔබ දන්නත් ඔබට දරුවයින්න තාර්ත්ත කෙනෙ කපච්චි කියෙනෙ කියලා විවාහඋනානේ ඔලිවත කියල හැමදා මින්නම. සුමට සසුමක් ගැටන ොහොතක රීර දෙ එකක් වුනත් එක්කෙනෙක්ගේ ජීවත්තෙනවා කියලා පුතේ සමහාරය කියනව සංසාරි හා හොයාෙනාපුුවගේ අප එකතු නේකල් ඕ. එහෙත් බැඳෙන්න්න නෙමි නිමන් මඟට දුකෙන් නිදහස්සයන උද උපකාර කරන සිදුහත් යසෝ දරා වගේ නකුල මාතා පිතු වගේ අදී වසයෙන් ඔබට පොළලුව නිනා ජීවිතයගෙන ඕනුට දුකි නිදහස්සන උදව් කරන්න. ැඳල ්‍රත ලක කියය නෙ මේේ තුෘෂ්ාව නුබැව මට බැ එක මොතක්වත් කියලා ඒ තුළ තියෙ ලබේ නැත්තන් රාගය කාමේ. ඒ තුළින් බැහැර වෙලා. ඔබට පොළුවහිනම්. මොකද සංසාර ගමනෙත් අප යොක්කෝම එකම මගක ආපයි මනෙමේනි බෝධි සත්ත උතුමන්ගේ චරිතවල තිබෙනවා. බොහෝවාරවස්ථාව සිදුහත්්‍ය සෝදරා. ඒ ඇත්තෝ වගේ පැමුණනු අය. නැහෙම නැත්තං. බොහෝ අය වෙනස් වෙනස් අය. අම්මාන ඕවනුකිනි. හ නුෙක් දපුත සොහිුර සහුරයක් ඔබ අප හම නෝනු කෙනෙක් එක වහලක්ට සංසාර ගමනේ. නැති තරා. වැඩිපුර උපත ලබාතිබෙෙන සතර අපාය නමුත් මනුසලෝක හමලක් ඉපදිලත් එවිට මුණ ගැහිලතියීම. මේ ජීවිත ඔබ එහෙම දකින්න. අපි දුකින් නිදහස්සේන ඕනුන්ට උදඋපකාරනවා කියල් අන එතනකින් හිත පිහිටවගන්න. එනිසා මේ කෙලෙස් හරියට දැනගන්න ඕනේ පපුතේ අපිට හරාවක කාලයක . සාකච්ාරන්න යෙන වෙලාවා අගේ. ඔබ හල තියෙනවා මේ කරුණු. නමුත් ඇහුවත් මොනතරං ඇහුවත් ඇබැ අර බලවත් අරමුණලට ගැටෙනකොට එක්කු කැමතියකෙන් අරමුණු එමන එත්ත අකමතියගෙන අරමුණුවලට මේම මොනතරං අහල තිබනක් ඒ ඔක්කොම පැත්තකින් තියෙනවා. අර ලෝබදෝස මෝහො මුල් කරගත්ත ඔබ කියන විදිට තරහ මරහා ගහනෝ බයනෝ මේ ආදී වසේ මට මොනවකොත් එහෙම නැනක ම නංහිෙමන මට ගරුො ගරු. නිස නකොට මගේ හි තර හවක් ඇතිවේ. නැත්ත ඒ එක දකිනකොටමට හිටිතන තමතපුණා. මගේ මුලු සර්වාන්ගේම සීතල වෙලාගිය මට ලෙකු ආසාාවක් ඇතිවුණ. පුතේ කෙලෙස් සහදාගන්න නෙමේ මේ සඳහන් කරන්නේ. ජීවන්ත පුතිනුවනි ඔබට මේ හරියටි වසවිස පෙන්නලලා මේ පානය කරන්න එපා පරිසං වෙෙනවා කියනවගේ පුංචි දරුවන්ට සතාසර්පය පෙන්නල නැත්තම් වැඩිහිටියන්ට සතාසර්පය හඳුනල දීල සතුන්ට කරදර කරන්න නෙමේ පරිසංවෙන්න. ගින්දර පෙන්නුම් කල පුචකාලේ දරුව ආක්ෂා කල උගන්නනවගේ පරිසං වෙන්න මේවා මතුකල්ල මේ අදහස් පෙල මේවයිතියන භයානකකම හිතේ ඇතුවනෑම ලෞකික ලෝකයේ මුණතරන් සම්පත් ලැබුවත්. මානනිරන්තරෙන් සඳහන් කරනගේ පුතෙන් නවතනවත සඳහන් කරන්න එයයි. ඇද රත්තරං වුණත් නිින් දෙයන්න නැත්තා. ගෙදර කාමර කේපයක් තිබුණනත් එකම කාමරයකත් ඉන්න හිටින්න හිතෙන්නේ නැත්තක්. ඔබ හන ලෞකික ලෝකේ ෞතිකවස්තු මොනවා ලැබුවත්. මහිතල බල ජීවිතේ හැබැයි තේරුමකුමන්ත කියලා ඒහත් ධර්මයෙන් ලබන සුවේ සැන්සිල්ල. එනිසා අපි හඳුනගන්න අපි ගේ සතිය සඳහන් කලා නැවතත් අපි කෙටෙන් සඳහන් කරනවා ඊට පසුව ඒවා ප්‍රහාණය කර ගැනීමෙන් තෙරුවන් සරණය නාආකාරයයි අපට සාකච්ඡා කරගන්න අවශ්‍ය වෙන්නේ. ඔබ තෙරුවන් සරණ ගොස්තියනවා. මං ඔබේ අහන්න කැමති පිහත්න තෙරුවන් සරන ගයා අව බෝධිෙන් බුදුරජාන් වහස ධර්මරත්නය ආර සංගරත්නය සරණ ගිය ඔබ කී දෙනකොට ඉතිපිසෝ ගාතාවේ නවාරහදී බුදුගුණවල අවබෝධය වටින්නේ හැබැයි තේරුම දන්නවද. බොහෝ කෙනෙක් අරහන් බුදුගුණය දන්න ෝපුතේ කටපාඩමට රහසත් පවු්නොකොට කෙලෙසරයනු දුරකොට නිසි වූයෙන් පුද්ධට අරහා යන්න නම කියති මුුණුදට අ බුදුගනාාලංකාර පොතේ තිබෙන කවිපල සමහරුන්ට කටපාඩක්. හැබැයි වැඩි පිරිසක්. අපි අපේ රට. මේරට බෞද්ධ නමින් පෙනී හිට තෙරුවන් සරණ යනවා කියන අපි ඔබ කෙරේ කරුණාවෙන් පින්වත්තිින් පෙන්නුම් කරන්නේ අමනා පෙන්නෙමේ ධර්මයට ලංකරන්න මත් මට මහවාද කරගෙන. ඔබටත්ඒේ ධර්මය තුළ අරධනාකන අපි ඔක්කෝ එකතු වෙලා කෙලෙස්වොල්ට හසු නොවට හිත පවත්තග නර්හත්තේයට පත්යෙන් චෝනකින් අදහසින් මතුකොට දක්වා ස්වක්කාාතෝ. ඒ ගුණහාය දන්නවද. සුපටිපන්නවෝ භගෝතෝසාාවක සංගෝ. ඒ ගුණ නමහේ. මේ ගුණ විසි හතර සූ විසි ගුණ. අඩුගානය අවබෝධයට මත්ෙන් තේරමුවත් යම් මාත්‍රවසයෙන්වත් ඔබට අවබෝධයක් තිබෙනවද. ඔබ ඔබම ප්‍රශ්නකොට බල. මෙන්න මේ විදියට කෙලෙස් ප්‍රහාණය මේ උපක්කිලෙස නැතිකරගෙන පුතේ තෙරුවන් ගුණයන්නේ පහදින්නනෝ ඉතින් පහදින්න දැනගෙනන්න ඕන්නේ. ඒ පැහැදුනාට පස්සෙ තමයි තමාගේ හිත තුළ මේ සමාධිය වඩාගන්න පුළුවන්කම ලබෙන්න්නේ පින්වති බලන්න. මේ අදහස බැරුව බ කොයිතර මේ ධර්මස්ත්‍රවනය කළත් ඔබ කියන විදියට. දම් පින්කං කලා නැතිබරියට උදවපකාර කලා අපිට පුළුවන් විදියට ගෙනගන්න දැරවකොට තවත් කෙනෙකොට මේ විදිට උදවපකාර කර. ගිලන් අයියට බෙහෙත්තරන්දුන හොඳයි. පින් සිද්ධ වෙන. හැබැයි පිනම් ප්‍රතිඵල ලැබේ. සැප ලැබේ සුගතියත් ලැබේ. හැබැයි පිනවසාහනි නැවත සතර පායට. මෙන මේ නිසයි මේ දීර්ග සංසාහර ගමනේ. ඇති භානක බවතේරුම් අරගෙන. පරමාත ධර්මය ඔස්සේ අරෂ්ඨාන්ග මාර්ගය අනුගමනය කරමින් චතුරා සඇත ධර්ම අවබෝධය ලැි යුතුවන් දම්ම කෙස් තමයිගේ සතිය අපි සඳහන් කළාපුුතේ අපි මතක් කර ගනිමු ඒ තමයි අභිද්ජා විසම ලෝබය. අභිද්්‍යා කියලකිවි තමා දෝස අභිද්්‍යා විසම දෝසය ඒවගේ ඒ සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් අභිද්්‍යා විසම ලෝබෝ අභිද්ජා කිවේ තමාගේ වස්තුූන් කෙරේ පවත්නා ලෝබය. තමා පරිහරණය කරන්න ෙත්නෑ. තමාට ඒවා කෙරෙහි ලෝබයක් ඇලි මතිබෙනෝ ඒගේ සති අපි විස්තර කළලා ඇඳුමි පැළදුමේ එවගේම ගේදොර මුමිල මුදල් ආබරනොල පටන් අපි සඳහන් කළා. අභිද්්‍යා විසම ලෝබයකිව අන්සතුවස්තුූන් තමන්ට නැති දේවල් අන්න අයට ඇති දේවල් අසල් වැැසිෝ තමන් දකින දේවල්. අගේ වස්තුූන් කර අන්නෑගේ ඉගව උගත්කං අන්නෑගේ තනතුරු අන්නගේ යානවාහන අන්නයට ලැබෙන සම්මාන මට ලැබුන්නේෑ අනිත් අයට මේආදීවසෙන් තමාකිරේවගේම අනිත් අයික්. දැන් එතකොට තමන්ට නැති දෙයක් ධර්මානකොලෝ ලබන්නපා කියන්න ඇැ දරුවන්ටු ගන්නවා. තරුණ දරුවන්ට රැකියාවවෘතිය වැඩි හිටියට ගන්න. හැබැයි පස් පෞ් දසකු සල්ලින් බැහැරවල පිරිසිදු හිටං අධිෂ්ඨානය වීරේ දෛරේ ඔස්සේ ඒදේ ලබන්න ඒහෙත්? හේතුවම් ප්‍රත්්කරගෙන සකස්සන හැමඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිරයාෙන් නැතිවෙනවාැ අවබෝධයන්තමයි ඒ ලබන්නේත්. බුදෝතුමන් ස්කන්ධ පංචකයයක්ත් අනිච්චදුක අනත තිලක්කටටත්. රහත්තුතුම්. රාජාධි රාජතුම ඔබාපි කවරු. අන්න ඒ අනි්චදුක අනත්ත තිලක්කන ධර්මීයටයටටත් නමු සම්මෝතිය තුළ පස් පව් දස්සක්කුසල්ලින් බැහැරවල ඒ බට වැටහෙනයිුරු. ලෝබදෝ සමූහ. සංසිදුවගෙන සම්මුතියට සීලයේ පිහිටල මෙම පැත්තුවට පරමාර්ත වසය සියල්ල අනිච්චදු කනත්ත තිලක්කන ධර්මයට යටත්තිය යන අවබෝධය හිතතුළ පුරුදු කරලා හිත තුළ පුරුදු කරලා. අන ඒ අදහසෙන් කටයුතු කළ යුතු ඔබ දියුණු වෙන්න. ඔබ කටයුතු කරන්න ඔබට වශනන් තටු දෙකන මේ හතක් හදාගන්න පුළ අවශ්‍යන ධර්මානකූල් හැබැයි පරමාත ධර්මය අවබෝධය තියන. හසෝසට තිබුණත් අනිච්ච දුක් කනත තිලක්නට අයටටත්. මම මගේ කියන මිස්කන්ඳ පංචකේ ඕනම් මොතකවසන් මොහොතවෙයි ජවිතය ගැන දැක්මත් තිබෙන. එතකොට සම්මතේ තුළ ධර්මාණකූලෝ පරිහරණය කළ හැබැයි මමේ මාගේ මගේ වසගේ පවත්තනව කියන ඒ උපාධානය නෑ හිතෙන් දැඩිව ගැනීමක් නෑ මෙන මෙතන තමයි ගැඹුරින් ඔබ දැකගන්න ඕන. අභිජ්ජා එතකොට ඒවගේම විසම ලෝබ. ඒවගේම අපි සඳහන් කලා පුතේ ගිය සතියේ? ඉළඟට ක්‍රෝධය බද්ධ වහිරේ බද් වරටික උපනහය, ගුණ මකුකම මක්කය. පලාසේ එක අන්හාය සමඟින් ගුණ සමකර ගැනීම. ඊර්ෂ්‍යාව, මසුරු බව මායාාව, කපටි බව, කපටි බවගේ සාටයිය. ඒවගේම තද බව අකුසලයට තධිමයින්නව කුසලට නැමෙන්නේ න එකටි න තම්බය කියලා. ඒවගේ එකට එක කිරීම සාරම්භය, මානය අතිමානය. මදය ඒ වගේම ප්‍රමාදය. මේවා තමයි දහසයක් හැටියට දැක්වවා පින්වත්නි උපක් කිලෙස හැටියට ලෝබ දෝස මෝහ ඒත්තුන උපක් කිලේස හැටියට දැක්කවා. නැවතත් කෙටින් දක්වන්න සඳහන් කරන්න කැමති අභිජ්්‍යා විසම ලෝභ තමාවස්තුූන් කෙරේ දැඩියආසාාව අන් අයගවස්තුූන් කෙර දැඩියආසාාව ්‍යාපාදය ්‍යාපාදකිවත් තරහාව කියන එකයි. ඉළට ක්‍රෝදේ. ්‍යාපාදයෙන් තික ක්‍රෝදය කියනකොටික ස්සරහටිකිලි හිතේ තියා ගෙනන්නවා. ද ව්‍යාපාදය පටිගේ ඒ මොතේ අකමැති අරමුණට. ඇසේ යමත් දකිනකොට අභාවිත හිතත් තිබුණොත් එහෙම ඒකටයන් සෙලවීමක් ගැටීමක් සිවුම් ඇති වෙන. පුත දෙැංුවයි අකමැති අරමුණු සිද්ධ වෙනකොට හඬන්නෙ ඒ පටිගේ නිසා ඒි හඳුන්නන්නේ ව්‍යාපාදය කලේ ඒ අකමැති අරමුණට දක්වන ප්‍රතිචාරය තමයි හැඩීම. දැම්බලන ඒක උඩටමීදිය සෝච්චති. ැස්සල ෝක කරනවා බලාගත්ත ඇත බලාගෙනයවා. නිකට අතතියාගෙනයන්නවා. හිස් සාකාසේදේස බලාගෙනෙන්වා. මට තේරෙන්නේ මොනොහොද කියලා. ඇේ මට හරි දුකක් තියෙනවා. කියයාගන්න බැරිතරයි යක් මගේ ඔලුේ තියෙනවා ඔය කියන්නේ ඉළඟට බැරිතන මොකද කරන්න. පරිදේවති හඩාහවැලපන එක පාරටම එකක් බිඳල හඩන්න පටන්ගන්න සමහරු දුකින් ඉඳදල ඳල එක පාට හඬනවා. සමට තමන්ගේ ලංගතු කන කනෙ කමුණනොත් ලංකරගෙන හඩාහවැටන්න පුලුව. මෙච්චර වෙලාවක් මගේ හිතේ කියා ගන්න බැරිතරන් දුකක් තිබුණෙල් හඩා කලපෙන. සෝචති පරිදේවත. උරත්තාලීින් කන්දති සමහරු ලයත් ගසාගන්න මටි වසගන්න බෑ කියලා. ම මොකොට දීපදුනේ කියලා. මිනකට කියල මති ක්ලාන්ත වෙනවා. ඇද වැටනවා. මම දන්න ඇදම් මොනවා කරනුද කියලා. සම්මූහන් ආපත්ජිති මුලාවට පත්වෙනවා. මේ තමයිස්ව භාාවේ. ති මේේතමයි පටිගිය සකස්සීම දන් අපිහිතක තරහාව ඔය අඩනෙක වැලපෙනක තරහ නෙමිකල පටන් ගතය අකමැති අමුණටේව ගැව වගේ ඇසට රූප කනට සබ්ද නාසේටා ග්‍රහමන් ආග්‍රහණ දදිවට රාසකයිට ස් පර්ස මනසට සිතුවල මෝක්කුම ද සමහරදේවල් අහල අහග ඉඳල් අකමැති දවල් ටික දවසක සමහර කෙනකෙන් මට දැන්නම් ඇති අහගෙන ඉදල්ලමී පහවෙලතියෙ ඕක ඇති ඕක නතර කරන්න නැත්තං මම යනවායන්න. ැ බලන්නට රහාවව මතු වෙන්න හ එතකොට යනව කියන තැන ගහ බැනගෙන යන්න පුළුවන් නපුරු අදං කියල න්න පුළුවන්. බලන පුතේ මේ කොච්චර අපට දීර්ග දැනුව කියලා හරියට මේ ධර්මය අවබෝධ නැව නොත් හෙම හිත තුළ මොනගේ දෙයක් වෙන්න පුළුව ඇද කියලා. දැගේ තරහාව. එ ක්‍රෝධය මුලියිම් සකස්ුන ්‍යාපාදය තරහවිලඟට ක්‍රෝධය කියන කොට හිතේදැන් තියාගෙන ඉන්නවා දැ ටික කිස්රහට ිල්ලන කරෝතිී ඉන්නවකිව. බ කියන විදිට පුතේ ලනයක ඔබේ හිතර රිදවාගන්න පා පුතේ අපේ සිංහල සංස්කෘතියන් ඔබට තේරුම් ගන්නන්නේ කියන්නේ හිතේ ඉතාම කරුණාවෙන් කිය අන තේරුම් ගන්න විතර බලන්න මූනෙ හැටි පුරු ගහනෝ වගේ. රත්වෙලා වගේ. අපබෑට හුරත් දැමොත් මූනට පිපිරි ලායන්න පුළුව. බලන්න හැටි මූන රතුවෙලා හොඳට නැත්තන් කළු වෙලා බලන්නොයි තියෙන තරම වෛරය කරෝධේ. ඇයිු හොමඉන්නේ දැම් බලන්නයි ඔය හිතේ සකස්සේ පුතේ ඔවෙලාවට බලන්න ඕනේ. ලේවල හැබෑ සබභාව කුමක්ද කියලා. මුළු සරීරයේ පුරාහම. අදකාලි දියුණු කාල යන්ත්‍රයකින් බැලුවොත්හෙම ලේවල නරක්වීම මොන වගේදික ලොබට දැන ආසාස ප්‍රස්සාසය පටන් ලෙඩදුක් හැදෙන්න්නම හේතුවක් වේ. කිවේ නැතුනාට පෙනු නැතුනනාට ඔය විදිට හිතේ තරහැගීටියත් හැබෑවටම ලෙඩදුක් හැදින. අදකාලිවිට හුස්ම ගන්න බෑ කිය එකයි ඇගේ ඒේනරක්වනය එකයි මිසිංහල වචන. වෛදරුන්ගේ ඇහෝත්ෙම මකට ගැලපෙන වචම කියලද. එතකොට ර්ගා නතිවයි. ලෙඩදුක් කරදර බාධක තියෙයි. අන්න ඒ නිසා. සංසාරගත දෝසතිය නොපුළුව. හැබැ සියල්ලම කර්මයට පවරන්නේ සුපසන් හිත පාතගත්වත් මේ කිලෙස බැහර කරලා දුල්ලබෝ ලබාගත මනුසජීවිතතින් උතුම් ප්‍රෝජිනය ලබන්ට පුළුව දර්ගාස ලබන්න පුළුව ලෙඩදුක් කඩුකරගන්න පුළන් කයගිලංගුණක් අඩුගාන හිතගිලන් කරගන්නතුව ජීවිතය පාත්තන්න පුළුව. දැන් සදහන් කලාගේ තරහහාාව කරෝදේ. ඉළඟට පුතේ සකස්සෙනවා ප්‍රෝධය අනතුරුව ඉළඟට තමයි බද්ධ වෛරය ඒවගේම ගුණමකු කම මේ ආදවස බද්ධ වෛරයේ. මවබෙන් ඇහ උත් පින්නත්න්නේ බද වෛරයක් නෑනේ එපා කවදාව. නහිවේරේන වේරාණේ ගාතා මැතැකෙති කාලිලක් යක්කිිනිය වෙනුවෙන් පුතේ. එක දීර්ග කතාවක් දරුවෝ කන්න තර තිරිසජීවිතෝල පත්වෙලත් මෙහමෝුණ මේ දිගින්දිගට සංසාර ගමනයයන්න. ප පින්ත්ේ බදවෛරයක් ඇතිකර සි විටකවත්පා. ඔබ කිය මට අරගේ දේවල් කලා ගැහුව බැන්න්න මගේ දේවල් උදුරගත්ත මේ බොහෝ වස්තු. ඇබ යොක්කොම දේවල් මෙලවට පමණයි. උඩට ගත්තා ආසාසේ ප්‍රශසාාස කල නැවතආසාස කර ගන්න බැරුණුතර මුලින් කියපු වගේ. අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනිය. මම මගේ කියලා හිතින් පමණක්නේ අතින් අල්ලගෙන ලියල්ල කියලා යොක්කොම දේවල්. එතනින් අවසන්නේ. ඇයි මේ දීර්ග සංසාර ගණනගෙන හිතන් නැත්තේ. සසර ගමනැති භයානක බව තතහගත බුදුරජාණන් වහන්සේ. මහා කරුණාවෙන් දේශනා කළ දහම් පෙල ඇයෝබට හෙෙන්නැත්ත පින්වත්න්නේ. මොනතර ඔබ මම කියල මුණ ගැහිල හිටියත්. මේ මමේ මගේ මගේ කියල වස්තුක් කොම මොහොතකින් අවසන් පින්වත්න්නේ. නවත සංසාර ගමනටපිටි අන්න වෙන්නේ තේරුම්ගතනත් තම් බද්වෛරේති බුණනොත්. මොනතරන් දුකිකෙන්ද. අකල්ප ගන්නාවත් දුක් ින් දින්නනවේ ඔබට හෙෙනවනන්නේ. හිතේ ටික්වත් තිබෙනවන මේ මොහොතේ මේ මොහොතේ පවා. අර තරහව ක්‍රෝදය දැම් බද්ධ වෛරය කියන. එදේ ඉවත් කරගන්නට හිතෙන් දකිගන්න. ගුණ මකුකම. එ මක්හය පලාසේ ගුණ සමකිරීම, ඊරිසියාව ගුණමකුකම එපා ගුණමකු කෙනෙක්වෙන. භග උතුහස දේශනා කළ දහම්පෙලක් ඔබට මතකද පින්වන්නේ කත කතේදී පුග්ල දුල්ලබෝ ලෝකස්මින් බොහො කෙනකුට මතකයින්නේ කෘතවේදී බව හෙම. ගුණමකු කෙනෙක් වෙන්න එපා. ගහක් යට හිටියත් ගහ කත්තක්වත් කඩන්න එපා කියලා අපේ ධර්මයත් පෙන්නුම් කරනවා. අපේ සිංහල වදන් සංස්කෘති පෙළ මතකයින සත්පුරස දරුවනේ අම්මක් පච්චාමතක වෙන්ට එපා ඕ ඔබ කියහාවේ අපට දුන්නේ නැත්තන් අයියට දුන්නක්කට දුන්න අනංගට මල්ලි වැඩිපුරුදුුණයා ගම ගෙදරීන්න ඔය ගැටලු ඇතියෙන පුළුවක් ඔබත් වග කියන්න ඕනේ. ඔබත් මමත් වග කියාගන්න ඕනේ. දීර්ග සංසාර ගමනය අපි කරපු කියපු දේවල් තමයි මේ ලබල තිබෙනේ යාදසේ වපතේබී ජන්තාදසේ හරතේ පල වගකලොත් එයනු ප්‍රතිඵල් ලැබේ වවිවවැපුරෝතිී වගේ නත්තැන්ගිහි ලපදදිින්න තිබුණේ කොහෙදපුතේ රජමමාලිගා කඋපදින්න තිබුණනේ මොකද අප අමපච්චි අපිට ආරාධනා කරාද. ඒම හැකියාවක් අපිට තියෙනවද කාටවක්නේ. දෙමවපියෝ තමන්ට ලැබුණු තමන්ට දව තමංගිකුසේ බිවිවෙච්ච දරවා. පෝසනය කළ හදලවල පෝසය කළ කළ හැකියාආකාරේ. ේ සංසාර්ගම්‍ය කරමය ඇතද ප්‍රධාන වන කුසලේ උපදන්නේ කොතන දෙකින දෙමපියෝ සත්පුරුසයි. පුංචිකාේ මත්තඇල්ල දාලා පත්තකට දාල යන්න නැතුව කුසේ පටම නැතිකරන්න නැතුව. තරුණවසට පත්තනකොට කොච්චර පිරිසක් ලංවෙල නුඹ සම ගන්නව කිවා මන් නිත්තර මේ වදන් පෙළ සඳහන් කරන්නේ ඔබ අමතක වෙන නිසා ඔබ කිවෙක්කනෙත් දෙන්න එක්න මේ පොදුවේ ඕනුම කෙනෙක් අහනවා. ජීවි ම ස්තු හදවත කියපු මෝපිය ැ බ කියපුවා ම සහන්ලාගේ මට ලැබ නෑ දුන්නන. පින්වනී දෙමෝපියෝ සත්පුරුව තමන් ගතුකම් කල යුතුයි හැබම නෝන කියල. අපි අපේ සත්පුර සකම නැතිකරගත යුතුනේ අඩුමතරමේ බවේ තු ලේ කොට උපක් ලබ උපතලබනකොට දෙමෝපිය අපට ත න්නන. අපේ සකස්කර සල්ලක් සල්ලන ැබිච්ච දේ කර්ම ක්කොම් පර ලෝක උ හයයි. අධිෂ්ඨානය ප්‍රඥාවයි අනුව මේකුණ විකුණල සිටුකවරයෙක් වුණු කතාව බුදුරජන්වහන්සේක ධර්මකාලය තුළ ධර්මතයවල් පෙන්නුම් කලා. උත්සායේ අධිෂ්ානය තිබෙන්ව මනුසේක් ච් අපි බහෝ කැෙනෙකුට දියුණුවෙන්න පුළුව අපි දෙමෝපියෝවෙනුවෙන් සත්පුරුසකම් කර ඔයිටික හිතාගන්න ස්වාමයා බිලිද. තරුණ කාය ලංවෙනකොට නුඹ මට නැතුව බෑ කියපුයි. හැබයි. ධර්මයෙන් තොරව අරමුණු ඔස්සේ අර අභාවිත හිත මතකෑනේ ඕනෝ ලෝකෝ. ඇතිත් තන්නා දස ධර්මයෙන් පරමාත දර්මය හිතුල පුරදු කළ නැතතා අතුරුප්ත කර මුලදිනන් නැතුව බෑැකිව පස්ස ලබලා එට පස දැන් ඇති අලුත් පෙනුමක් අලුත් හඬක් අලුත්තා ග්‍රහණයක් ආදේ වසේ නෑන දෙෙතිස්කුණපයන්ගේෙන් පිරිපු වෙච්චි ඇබිදින වැසිකිලියක් බඳු මේේ සරීරේ තුල මනුස්සකම දකින්න. සසිහල් අනිචදදු කනත තිලක් හට දකිින් හැබැයි දෙපල් දෙපත්ම එකක වගේ වෙන්නවයි සාමියයා බිරිඳ. සම සද්දහා සම සීලා සමචාගා සම ප්‍රඥ නැත්තන් එක් අ එක් මුණතර ර්මයට ලංඟුනත් අනිත්තාහෙම නැත්තම් එතකොට පහසු වෙන්නේනෑ ඒත් ඉතින් සමහර කොටස් කකර් දෝස. හොඳ සාමිපුත්‍රවරු ඕනවුන්ට නොලබන්න සම්භාරය අවර දෙමෝපයෝ දරු ඕවත් කර්ම දෝස. හැබයි කර්මලුතිකුතු කරගන්න ඕනනි නෑ තරහනාප වෛරෙන් දමි සඳහන් කරනවා වගේ. මෙතනින් තමා නිවරදි වෙන්න ඕනි? හැකිනම් නිවරදිමකට ගන්න ඕනි බැරිනම් පරිස්සං වෙන්නෝනි නීතිය සමාට පිහිට පතන්න පුළුව. හැබැයි හිතේ තරහා වෛරය අමනාපේ නැතුව. මෙ සසර ගත දෝසවෙත් නම් මෙතනින් අතර කරගන්න ඕන්. සසර අරගෙනයන්ට එපා. ඔබට හෙනවනි ගුණමකුවෙන් එපා. පවුල වෙන්න පුුවන් අසල් වැසි ගම් වැසිවෙන්න පුළන් මේ මුළු ලෝකෙටම. අපි අමක්කර ඕෝන් අඩ ගණන පැලයක්කත් හිටවන්. ඒ මොකක්කත් බැරින මහම ගැනකොට අපිරි සුදුකන්න ගුණු කැල්ලක්වත් පාරට දාලියයන්නතු අන ඒටකින්ක්කත් පටන්ගන්න පුළුවනි නම් ජීවිතගෙන ගැඹරින් දකන ගුණමකු වෙන්න එපා. හැබැයි ධර්මාණු කොල අවබෝධයීමම තමයි පුතේ ේටික සැකස් එෙන්න්නවවා. නිචද නත් ති ලක්කන ධර්මය චිතක්ෂණ වලටන් ඔබට අවබෝධය ආවත් මිම සකසයන්න පුළුවන් ගුණ මකුගම ඒ සඳහන් කලා. ඉළඟට මක්හය ඒ ගුණ මකුකම සඳහන් කළ පලාසේ ගුණ සම සම කරගන්න. එකට අර වැඩිහිටියන්ට ගුරු දෙමවපියන්ට හැදිච්ච ගුණවත්කම ඒවා අමතක කරලා අර ඒ තත්ේට පත්තේ නො ගුණ සමාන කරගන්න පටන් ගන්න. ඉළඟට ඊර්ෂ්‍යාව මසුරු බව. ඊ ඊරිෂ්‍යයාාව ඉස්සා ධර්මය පාවිච්චි කන වචනය. එපා ඊරිෂ්‍යයා කරන්න. ඊර්ෂයාා කරන්න එපා. දැම් පන්තියක දරුවෝ පුති ඒගෙන ගන්නකොට තමන් අඩුලකුණු තියන ොද වෙන්නේ. ඊරිෂයා කරන්න ෑනෙ මොක ද අපි කරන්න ඕනේ. අඩුපාඩු ගුරූතුම දෙමෝපියෝ අවශ්‍යත්ව සමග සාකච්ඡා ක අඩුපාඩු හදාගන්නවා උත්සාහ කරන්න දහිර වෙන්න ඕනේ හැබැ ඊීර්ෂයාා කරන්න එපා. මං සාහෙන් හරෙන් ටුතු කරන්න. දහිරෙන් කටයුතු කරපු දිනාගත්තයට හදවතින්ම ආශිර්වාද කරන්න. එපා ඊර්ෂ්‍යාව. මේක භයානකූනොත් ගෙදරට ඇවිදිල්ල දෙමෝපියෝ දරුව සාවාමිභාරයා සොහිුරු සොයිරයන් අතරත් තීරෂා වෙන්න පුළුව. එහිමීර්ෂාවෙන්න්න ඇතියෙනවන්නේ. එහි මීර්ෂය වෙන්න පුළුව සාවාමියයාබිර දතර ීර්ෂයාාව වෙන්න පුළුවන්. දිිමෝපියෝ දරුව අතරත්වෙන්න පුළුවන් කලාතුරරිකින් එහෙ වෙන්න පුළුව ය ැන ධර්ම ැගත්තෙන තුන වෙන්න ළුව. හිරුසහිරියන් අතටර වන්න පුළුව. ගෙදරින්ද දෙකවහලා කැට්නම් ඉන්නවා. එක බත්පතේ කෑම කාල කියලා. හැබයි විවාහවෙලා එලියට ගිහට පස දරුව ලැබෙනකොට පින්වතිමා නැවත සඳහන්ක නොබ කරේ කරුණාවේ දර්මේට ලංකර ගන්න හදන්. පවුල් ජීවිත වෙන් වෙනකොට? අය ගදරුව නන්ගේ ෙදරු ල්ි ගෙදරු ගොල්ලඉග ගන්න ගොල්ලන් යෙන අපිටින. ඇයි මෙහෙම වෙන්නේ උතේ මේ කතාව බහලති බෙනෝද ර්තමානය ලෝක කියනෝ කකතාව ඒ තමයි වතුරට වඩාලේ ගනයි කිය අහලතියදු පපුති එක ලෝකි කියන කතාව. තතාගත බුදුරජාන් වහසේගේ ධර්මය තුළ සහෝ දරත්වයගේ කළා සහෝ දරත්වයගේ කළ හැබැයිගේ කරන්න නැවතත් සඳහන්කල තෘශ්නාවෙන් ඇලෙෙ බැඳන්න නෙමයි සම්මූතිය තුළ මම මගේ කියලා පවතනවා හැබැයි ස්වායාාබින්ද දිමෝපියෝ දරු සෝහිරු සෝරියම් පටන් පවා හේතුම් ප්‍රත්ත කරගෙන සකස්සන හැම පලයක්ම විායක් නැති වෙනවා. මමමගේ කියල කිසිව කිස්තර සදාකාලිකන ඒ අව බෝධයත් එක්කට නමුත්.ඒ කම්මා කෙනුකගේ කුසේ එක තාර්තක කෙනකට අපපච්චිකුට දාමලට බිහි වෙලා එක වහලක්කයට එකවලද උයල දේපු දේවල් අම්මගේ අපච්චික සෙවනිදල කෑම කාල හැදනු ඔබයි මමයි. ලොකුුවක්කා හරියට අම්මා වගේ. නංගි වගේම ගෙදර සුර තල්ලුනා. අයිය තාත්ත කෙනෙක් වගේ මල්ලි යි විදට ඔට හින පුළ දරු ස හහිරු ස ොහිුරිය. වි අ දන ය ම ගෙදර සඳහන් කළේ. අසල් වැසියෝ සසිහොදවෙන්න. ගමේ රටේ ලෝකේ. පන්තිය ඉගන ගන්න රැකියාව කරන තැන. එපා. කිසි වක්ෂියල්ල දාලයන ලොවක් තුළ යිර්ෂා කරන්න. ඇඳුම පැළඳුම පෙනුම වනක් පුතේ සමහර කෙන පෙනුම නිසා ඉර්ෂාාව වෙනව නේද.සා ලෝකයේ සම්මතය තුළ කළුසුදු දුමරු කියල ප්‍රධාන තිබුණක්. හැබැයිසිල් දෙතෙස්කුණපයන්ගේ අ්‍යන්තරයේ පිරිරලා. රොතුවලින් ොරටතුවලින් ල්ලියටන පවිත්‍රදෑය පරිස්සංකරගන්න පිරිුදු කරගන මොුණතරම් මහසේනොත්. ජීවන්ත පුතිුණුවන්ගේම ප්‍රශ්යක්කහන්නද. මොකද පුතේ පින් පාට කියන්නේ. කළුද සුදුද දුඹුරුද. පින් පාට කියන්නේ. නැඔයක පාටක් කරයම පුතේ. කළුපාට මිනිස්සවතර සම්මතය තුළ පින්පාට මිනිස්සු ඉන්නවා සුදු මිනිස්ව අතර පින් පාට මිනිස්ු ඉන්නවා. දුුරු පාට අතරත් පින් පාට මිනිස්සුන පින මෙන්න මේ කෙලෙස් දඩිය ආසාවය. ව ක්‍රෝධය බද්ධවෛරය ගුණමකුකම එකට එක කිරීම මේ ඊර්්‍යාව මේ වගේ මේ උපක් ලස සිත අපිරිසිුදු කරන්න කිලෙස හිතෙන් නැතිවෙලා යනකට අන්න්‍ය තන හිත මකවන්නෝ විප්පසීධති මහුණ ප්‍රසන්න වෙනවා. ලෝක මනුස්සෝ, කලළුුණන සුදුනත් දුම්ඹරුවුණත් කහපාටුනත් මොන පාට වුන පින්ම්පාට ඇතිවෙන්නේ. හිතේ ඇතිවන අන්න ඒ පිරිසුදදු සිතිවිලියක්ක මේ උපක් කිලෙස මේ කිලෙස් නැතිවෙනකොට. හදංගවසයෙන් තාවකාලික වයෙන් යටපත්වෙල අනුක්‍රමින් යටපත්වෙල බැහැරවේගෙන නකොට එතකොට කියනව නේද. හිත සසුගන ඔබේ මුහුණන හරිම පින් පාටයි. හරිම පින්පාටයි. ඔබ හරිම ගුණුමත් කෙනෙක් වගේ මට පේනවා. ඔබ ඇස්දිකත්යේ වගේ පින් පාටයි ඔය ඇහෙනවනේ හිත ගැන ගැමරින් දකින්න. ඔබට දැනී. එතකොට මොනුවත් අමුතිෙන් ආලේපො නොකරලත් පින්පාට මනුස්්‍යයෝ ගෙදරීම ඇහෙ. ඒෝගේ පින් ඇති නුසේෙක් මගේ ජීත මුණ ගහීම ගෙන ැසිල්ල දෙම පියෝ දරුව සම්භාරයක් යිතික ඔබට ඇහුණුත් මහරජු රෝනෝනට හිතට ලැබෙන සැනිසිල්ල මොකක්ද කියලා ඔබට දැනෙන් නොනේ. ඊළඟට සඳහන් කලා ගුණමකුකම ඊරි්‍යාව මසුරු බව. මායාාව කපටි බව, මසුරු බව. ඕ මච්චරය මසුරු බව. අරල් ලෝ විසමෝලෝබය දක්වලා ඒදක වෙන දක්වලා මසුරු බව. මසුර බව කියනකොට ඒ තවත් හඳින් දක්ව නො මච්චරිය කියන. මසුරු බව ඉතාම මසුරුයි. පොල් කෙන්දක තරන් දෙයක් දෙන්න. ඇල්පෙනෙත්තක තරන් දෙයක් දෙන්න. පුතේ එතකොට වෙන කිසිදු ගුණයක් ඒ ජීවිතේතු ලැතිකරගන්නක ලෙසින මේ කතා වහලතින්ද පුතේ අහලා ඉක්පනි මතක වෙන්න න හිතේ තියෙ. හැබැ ධර්මය දකින්න ඕනේ. ඇල්පෙනෙත්තක තරන් දෙයක්වත් අනුන්ට දෙන්න පුරදු නැති කෙනෙක්ෙන් මුණ ගුණයක් බලාපරොත්තුවෙන්න. කියන දෙයක් නූල් පට දෙයක්කත් හිත හොඳින් දෙන්න කැමතින. හැබයිතින් දෙන්න ඕන නිසා දුන්න යට පස්ස ගුණ මකු කෙනෙක්කෝගේ කියනවා. ඒකට මොකද්දෝ සිංහල වච්චනයක් කියනවා. අපිට ඒ අවශ්‍ය වෙන්නේනේ. ඒක නැවත නැවත කියනවා. ඇල්පෙනෙත්තක දෙයක්කත් නූල් පටක දෙයක්කත් දෙන්න බැරි මනසේවග හිත ොඳින් පිරිු ට ොන්න ගුණයක් ඉතින් බලාපොරොත්තු ේ එත මුුත් ලා පොරොත්තු ව හැට හම තමයි ිවිත ෙන ගැබරින් දකිින්. න්න එනිසා මච්චරය මසුරු බව එවගේම මායාාව. මායා පිනත්න මායාකා කෙනෙක් වෙනි පත් ධර්මයේ විද්්‍යා මායා කෙන දෙක පෙන්නුකොට මේ ජීවිතය මයාාවක්. තියෙනදේ නෙමේ හැබැවට මිරිංගුවක්. පුතේදැ මේ ස්කඳ පංචකයේ බෙදාගන්නකොට රූපය පෙන පිඩුවකි, වේදනාව දියබිබුල්ලකි සංඥාව මිරිංගුවකි, සංකාර අරටුවක් නැති කේසෙල් කඳකි ්ඥාාව. විඤ්ඥානය මායාාව. අපි රවට්ටනවා ඇතිදේනේ ධර්මයතුරෝ පර්මාත ධර්මාව බෝධය නැත්ත නතිදේල් ඇති කළ පෙන්න්නනවා. මේක නැතුව නැම්බැ. මේකම තියෙන්න ඕන ඒරූපයයි ඒහන්ඬ ඒයාග්‍රහණය වසේ මේක ලැබුණ තොක්කොම හරි. හැබැයි ලංකල්ල බල්නොකට. මම හිතපු දේවල් නෙවෙයිනේ මේක මට එපා. ජීවිතය කොච්චර මෙහි අපේම හිතට පර්මාත ධර්මාවබෝධය නැතුව අස්තෘතුවා පෘතක්ජන හිතෙන්. අපි කොච්චර හැවටිල තියනවද. ඔය හිතනේ. ක්කුවිං ාන සෝත විඤ්ා හන විඤ්ා, ජිවහා විඤ්ාන කායවිඤ්ඥාන පොට්ට අ කායවිං්ඥාන මනෝවිං්ඥාන වසේ මේ සිත ඒඒ අරමුණුවල කොච්ච රැවැට්ටුවද. හටගත්ත හැම දෙයක්ම නැතිවෙනවාගේ න අවබෝධේන්තුර අපෝරවට්ටල තියෙන ගුණත් නැති කරලා. මන තරං විපතකට පත් වනාදේ පාරවටන්න. ජීවිතය අතාර්ථය දකින්න. හිත සැනසෙන්න්න. ධර්මාණකල ජීවිතයක් කොපට දැනී මායාාවෙන් බැහැරවන්න හිත ඒ කත්යාගෙන. ලබා ගැනීමේ අදහස්සලින් එහෙ කතාකන හැසිරනැත් වචන කියනෝ මායාකාරී කියල. එහෙම වෙන්න පා පින්වත්නේ. මොකට දෙහෙම කරන්නේ. ඇයිය පිහෙම කරන්නේ. මම නිතර සඳහන් කරන වගේ මොහොතැකින් මේ ආසාස ප්‍රශවාසය නතර වුණු. ජීවත් වනත් නැකට ගන්න බැරිවුණොත් කතා කරගන්න බැරිවුණොත් ෙම හ හරිට කෙසිල් කඳක් කපලදාළ වගේ තියේ. ජීවිතය අථාර්ථය ඒකද. එහෙම ගිලංවුවෑ සුවපත්තේවා කිය පාර්ථනා කරනවා. ීවිතය ගෙන ගැමුරින් දැකලා අපි ධර්මයට ලංවෙන්න මායාව ඉළඟට කපටි බව ඒත් ඒ වගේ. තමන් කැමති අරමුණු ලබන්න රවට්ටන්න වචන කියන්න සමහරු ඇඳල පැළඳල අනිතය රවටන්න පුළුව එහෙම කරනයින්න වන් අප පින්ව තුන්නට පින්වත් කියන වචනට ගැලපෙනෝදී කියල බලන්න තරුණ දරුවන්ගේ රවට්ටන්න එපා විවාහයට පත්ති නෑයෝ අය ඒ අයි රවට්ටන්න එපා ඒ හිත්වලට එහෙම දුක් වේදනා දෙන්න එපා ඔබත් තමක් අම්ම කෙනෙ ඉන්නවන? පිත්ට ඔබට සහෝදරේ සහෝදරයක් ඉන්නවන කාතාවන්ටත්. ඔබටත් දරුවෝ ඉන්නවන මහත්තේ කින්නවන ඔය විදියට හිතනකොට ඇයි අපි කපටිකන් කරලා ධනය හෝ වෙන දෙකෝ තමන්ගේ හිතේ තියන දේවල් සම්පූර්ණ කරගන්න ජීවිතවලට විපත් කරන්න මේ සංසාර ගමනනි ගැලවෙන්න බැරි කෙලෙස් බවට පත්තේ. ඔය දෙයක් ඔය කපටිකම් මායා කරන්න පුතේ. ඒ කොතට ිතක්ෂ ඇතිවන්න නද දැ දක්වන රූප ලාපයක් කියනකොට ඇසට රූපය සකස්සන කොට කට සබ්ද නාසේට ග්‍රහවසේි චිත්තක්ෂන දාාහතක්කිවන චිත්තක්ෂන. ඒ උපාද චිතිබාගවසය පනස්ස එක එක ෂනයින් මේ ඇසට සකස්සන කොට රූපය කට බ්දය වසයෙන් මේ චිත්තක්ෂන දස් ලක්ෂවාරය සකස්සනවා. දැම් මේ උපක්කිලේස පව් සිද්ධ වෙනකොට සිද්ධ කරනකොට කොච්චර. මහා කන්දක් වගේවෙයි. කපිටිකංකන මායාාවවියුතු තරහවිෙන් වයිරෙන් ඊරි සය දවරයෙන් පිගනීම ක්‍රෝධන් ඉන්න දෙ පුතේ චිත්තක්ෂන මෙහමනන් සල්පය වෙලාහකි මිනිත්තුව කිටියෝ පැයක් කිටියෝ දවසක් සුමානයක් මාසිය දැ මේ විට අවුරුදු ගනන් හිතේ තරහා වෛරේ මායා කපිටිකං ඉන්නයට ගැලවීමත් තියයිද. නුවනින් හිතල බලන්න සතරපානම් ඔසවාගෙන ගිහිල්ල බිමින් තියෙනවා වගේ ඔබේ හිට ද මේ සූත්‍ර දේශන අපි ඊළඟගේ දවසක සාකච්ඡා කරනවා දැම්පුතේ මේ දේශනය අවසානයේ සුන්දරික කියන බ්‍රාහ්මණය බුදුරජන්වය සඳහන් කන්නවා අපි බාහුකා නදීටය උස්නානය කළ පිරිසුදු වෙන්න කෙල. හිතේ කෙස්තියාගෙන මොනතරම් පිරිසිුදු කරන්න කරත් ඒ පිසිුදු කරන්න ලැබෙ නින. සිතේ කිලෙස් බැර කරගන්න. ඒකන් තමයි පිරිසිුදු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කපටි බව. එකටිකන සාටේය. තදද බව. අකුසලේට තද දැම්පුතේ සමහර අය කුසලට අක මැති හැබැ අකුසල්ලට ඕනම් වෙලාවක. දෑතේ දෙ ගහ බැනගන්න නපුරු කංකරන්න සස්ොරකං කරන්න කේලාම් කියන්න පරුස වචනවලට ඕනු වෙලා කළ ඇස්ති. නිදාගෙන හිටියරණැටලේවා. ඕනම දෙයක් කරන්න පුල. හැබයි කුසලේට කතා කරත්. ඔබ එහෙම කෙනෙක් නෙවෙයින පුතේ අපි කවුරුත් එෙහෙ වෙන්නවඕනේ පින්නත්න්නේ දැන් සීතලයි දැන් නිදිමතයි. දැම් බෑ කාට දහරිගිහිල් ඔහොම කරල වෙලා තියෙන්නේ පිහත්න්නේේ අනුන්ට නමේ තමා තුළින් දකින්න. රකුසලයට නපුරු සිතුවෙලි නපුරු දේට නෙමේ කුසලේයට. එකතු වෙන්න තම්බ වෙන්න එපා අකුසලේ තුළ දැඩිවෙන්නට එපා මිලඟට එකට එක කරන එක එකට කියනවා සාරම්භේ නෑනෑ. අනතිමානයේ ගුණෙන් යුක්ත කරුණාවන්ත කෙනෙක් වෙන්න. මානය අතිමානය මදය ප්‍රමාදය මානය තන්හා මදමාන මානය නවාකාරිකෙන්දයක්කෝ අතිමානයක ඉතාම් භයානකයි. මදේ මද වැඩනට පස්සෙේ යොබ්බන මදේ ජීවිත මදය. එවගේ ආරෝගේ මදේ මද නීරෝගේ තරුණය හැිය මට ඕනු දෙයක්රන පුලුවන් කියලා වැඩි හිටියඇත්තට නිගහ කරන්නපා. වයිසට යනකොට ඒ විධ නම් කියල නිගා නිග්‍රහ කරන්න එපා පින්වත්නී ලෙඩ දුක්පචයට නිග්‍රහ කරන්න පා දුක්පත්ඇයට නිග්‍රහ කරන්න එපා. පෙනු ගැ හිතල ඇඳුමගැන හිතල ගෙවල් දරගගේ පා නිි්‍රහරන්න ඒ යහපත් වූ යමක් වෙන්නේ නෑ. ඔයි මදේ නිසා ජීවිත මදේ. ආරෝගේ මදේ. යෝබන තරුණු කමටත් මට දැම් පුළුවනි කියලා මොුණ තරක් නපුරුකංකරන දෙපා මදේ. මිලකට ප්‍රමාදේ කුසලේට තිබෙන ප්‍රමාදේ කුසලේට ලංවෙන්න ඇති මේ මාර්ගයතු ලෙක තමයි ප්‍රමාදය කළකිව අප ප්‍රමාධෙනනකුත් කුසලේට ලංවෙන්න ඕොවන්. පින්වත්නි වෙලාවා අවසන්න. දැම් මේ අදස් සඳහන් කළේ මේ කිලේස නැවත නැවත මතු කරලා. මේවාගෙන අවබෝධයෙන් හැම මොහතකම චිත්තක්ෂණවලට මේකතු නොත්. ලෝබදෝ මහතමයි ප්‍රධානවශෙන් දක්නවා දැන් මේත් සිවුම සිව්හ කොංවල තියනවා. ලෝබදෝ මූහේ තමයි ප්‍රධාන ලෝබදෝස දෙකත් මුල් කරගෙන මේ උපක් කිලේසිපුතේ කොංවල තිබෙනවා. ඒ කොනකින්වක්කත් වෙන්න ඇතිවෙන්න. දැ සමහර භයනක රෝග යෙනවා මතක් කරන්නේ නම් ඒ හැම සිුවපත්තේවා වෛදෝරු මුලින් අතු ගාල ධානෝනි කියන සූර ධානඕනි කියන ඇ ඇතුලෙම. ඇන් ො හරමීම මතුවවෙන්න පුලුවන් කියලා කියනවා.ඒවගේ කොනකින් හරි මේ පුංචි දෙදඇති බුණත් නැතෙනවා නැවත මෝහේ මුල්කරගෙන ලෝබ දෝෂ වසයෙන් එන්න පුුව මේවා දැනගෙන. හේතුම් ප්‍රත්ථකරගෙන සකස්සන හැමෝ පලයක්ම විපාකයක්ම. හේතුන් විශරයාෙන් නැතිවෙන වා කියන අනිච්ච දු කනත්ත තිලක්න ධර්මයටත් කොට දැකලා ඔබ සුවපත්වෙන මෙන්න මේවා ප්‍රහානය වෙනකොට තමයි තෙරුවන් ගුණ දැනගෙන පහදින්න තැනට හිත එන්නන්නේ දැඟ ඔබට පැහැදිලිනේ. තර තෙරුවන්ගුණ කිව්වත් ඒ පැදීමට එන්නන්නේ නැති මේවා අපේහිත නරක් කරන්න නිසා. අන්නේ නිසා මේවා දැනගෙන මේවා බැහර කරගැන් තැන පහසුව එම බුදුරාජාණන් වහන්සේ ධර්මරත්නය ආර් සංගරත්නය සරණය යන මඟකට එන්න පුළුවනි. ඊළඟ සතියේ අවසන් කොට සාකච්ඡා කන බලාපොරොත්තු වෙමින් ඔබැහැම සුවපත්තේ වා. මේ මේ මොහොතේ කෙලිසුන්ගේ තදංගවසයෙන් ආරම්භ කරලා මේළඟට විස්කම්බන ්‍යානවස්ථාවෙන්. එඟගට සමුච්චේද පටි නිස්සක්ග නිස්සරණ ආදියවසයෙන් පි ප්‍රහාාණය කරන්ට අවස්ථාව සැලිසිලා උතුම් චතුරාශත්්‍ය ධර්ම අවබෝධය පිණිසම උපනිශ්‍රේවේවායි ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාසාසා සදැවත්න්නේ අලුත් මාසයක් කාරම්භ වන මෙහිමිත්‍ර උදසන ඉතාමත් හරවත් දේශනාවක් කාලචිත කරණාවන් උපයෝගී කර ගඩමින් අපේ ගෞරුමනිය දේශ කැරන් වහන්සි මචිම නිකාය වත් වූපම සූත්‍ර දේශනා ඇස්තුරු කර ගැමින් අදදවසේදී දේශනා කරන්නට කටයුතු කළ ඉදි මේ ගැඹුරු සූත්‍ර දේශනාව ඔස්සේ අපිට කතාබා කරන්නට අවබෝධ කරගන්නට බොහොමයක් කරුණුකාරණා තිබුණත් අපේ සජවී විකාශවයට දේශනාවට ලැබිය තිබෙන්නේ හෝරාවක කාලයක් පමණක් කරනි සා දේශනාව නිමාවට පත් කරන්නට සූදානම් පෙටවා මසූත්‍ර දේශනා ඇසරු කරගනමින් අපි ඉදිරි සස යකදී තවත් දේශනාවක් ඔබගේ හිත සූ පිස විකාශය කරනටත් බලාපොරොතුවෙන් සිටන අතින්. අද අපි හමඳනාගේම සිත් සතන් සූපත් කරන්නට එවතුම් සුවිස්සල් සද්ධහරම දේශනාව අප කරිය අනු කම්පාාවෙන් පොත්වා දාල බතරමුල්ල පණන්නිපිටිය පාරයේ සිරිස ස දස්සනනාරාම සදහමසන සුලෙහි. අදහන අනුශාශ්‍රක ආචාර්වය පූජනීය මිරිස්සේ දම්ම අපේ ගෞරමනීය පින්වත්ස්වාපින් හන්සේට තවත් බැබනිිබූ ශාශෂණික මෙහවරයන්න නිලතව සම්බුදධ ශාශෂනය සුරක්ෂිද කරමින් අවසන උන්වහන්සේ පාර්ථනය බෝධිකෙන් උතුමූ චතුරාර් සත්‍යවබෝධය පිණිසම බේකු සල් දහම් එකසේම හේතුවේ වා භාසනා මේපායනුවෙන් අපි සාධනාධ පත්තුමෙන් අද වඩසටහන තුළෙන් ප්‍රාර්ථනා කරමු. සාධූ සාධෝ සාධෝ. පින්නවනනි ඉඳදු සමකෝන් මහත්මින් සහ දු දරුවන් පිරිසත් මංජුලා සුමට පාල මහත්මය අනිල් පෙරස් සහ පොතුුවන් ප්‍රධාන එපවල්ලුල සුපින්නනතුන් පිරිසයි අද දායිකත්වය ගන්මෙන් කටයුතු කළ එ පෙන්වත් පිරිසගේ අරමුණ පැහදිලි කරමින්ෙන් පුුණ්‍යාන මොදනා සිදු කරනට අපේ ගෞරම නේදේශකයන් වහන්සේට නමස්කාරපෝරකම ආරාධනා කරනවා.කාරණික පිත්නී ඒ අවසන් කළ සූපසං ජීවිතය සදහම් සාකච්ඡා දේශනා වෙහි. දවසෙහි පින්වත් දායකේගෙන කටයුතු කළේ ඉන්දු සමරකෝන් මහත්මයහ දු දරුවන් මංජුලා සුමන පල මහත්මියය අනිල් පෙර සහ පුතුනුවන් අනිල් පෙර මහතාගේ සහ ඉන්දු සමරකෝන් මහත්මියගේ පියානන් වූද මංජුලා සමන පාල මහත්මේගේ ම මන්ඩේ ූද අතර පෙරා මහत्ම මංජුලා වරුණ ප්‍රබාස් මහෙේෂ්‍යයන අයගේ පියානන් වූද අනිල් දම්මික ශහනි නිසාන්තියන අයගේ මා ම්ඩියබූද වගේම රාජා සුමන පාල මහත්මානමින් පුන්‍යාන මෝදනා සිද්ධ කරන්න. ඉන්දු සමරකෝන් මහත්මියගේ ශාමි පුරිෂයා වූද්ද. කපිල බණ්ඩාර සමරකෝන් මහතා යනයට පුන්‍යාන් මෝදනා සිද්ධ කරට බලාපොරොත්තිනවා. එනම් අතර පෙරාපයාානන් රජා සුමන පාල පියානන් සහ අපපිල බ්ඩාර සමරකෝන් මහත්ම ඇතුළු ඔබ හැමත් දෙෙනන මෙ මේේ දුුණනු සීලු ඥාතිහිතමිත්‍රාදී නමින් පුන්‍යාන ෝදනාසිද්ධ කරට බලාපොරොත්තුව වෙනවා. අම්මලා එකතු කරගෙන ගුණ බරතාත්තල වෙනුවෙන් දරුවෝ පුනාන මුොදනාසිද්ධ කරනවා දරුවන්ට සැනසෙන්ට පුළුවන් අම්මලාට සෙත් ප්‍රාර්ථනා කරනවා. සෙත් පැතිීම. අයිරංගනී පෙරෙරා මහත්මියයට අවුදු අසූනමයක් පිරීම නිමිත්තිෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා.ඒවගේම අවුරුදු අසුවක පිරිීමම නිමිත්තෙන් සුමන රත්නා සුමන පාල මහත්මට සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ රටේ කලා ශේස්ත්‍රී තුළ ජේෂ්ට්‍රතම රංගන සිිල්පිණයක් ලෙසින් කලාව තුළ සමාජයට ධර්මයයක් මුහකරගෙන මහගු සේවාවක් සිදුකරන. අප පින්වත් රත්නා සුමනපාල මහත්මිින්. පින්වතු මෞතුර මවරු දෙපලගේම උපන්දින වනිවේසේත් පතනව තව බොහෝ කාලයක්. ඔබතුමියන්ගේ කලාව තුළිනුත් රංගනය තුළන්නුත් බොහෝ සේවාවක්. සැනසිල්ල ලබාදන්ට ධර්මය මතුකරගෙනම සුවපත් භාාවයක් ලබාදන්ට. පින්වතුූ මවුරු දෙපලටම බවනීරෝගේ සම්පත්තිය, දීර්ඝය සම්පත්තිය, ධර්මාබෝධයෙන් වේවාහි. දින නිබිති කරගෙනත් සෙ ප්‍රාර්ථනා කරනවා අධිෂ්ඨාන කරනවා. එවගේම පරිස්කාර පූජ කිරමීමෙන් රත්නා සුමන පාල සහ අයිරංගනි පේර හත්මිවරු ඉදු සමරකෝල් හම දරුවන් අනිල් පේර සහ පවලේ සාමාජකින්, දම්මික සමය මන්ත්‍රී සහ පවලේ සාමාජකින්, ප්‍රබා සුමන පාල සහ පවලේ සාමාජකින් මහෙ සුමන පාල සහස් පවුලේ සාමාජකින් රනු කකා න දුව සහ පවල සාමාජකින් කුමු දුන ේන දුව සහ පවලේ සාමාජකින්. සේ සපු ා ෝදන ශ්‍රී සම්බුදධ මහා විහාාධිපතුය වැඩ විසූ ෞ්්‍යයාමාධද ාලයේ නිර්මාතතුවර බෝධි සත්ව ගුණනො පේත, සම්බුද ශහසන විශ්කකිීතිශ්‍රී සද්ධර්ම ෝෂන පරම පූජනය ධර්නාගම කුසල දම්ම මහාසාමිදරණන් වහන්සේට පින් අන් මෝදන් කිරීම අපඇත්තිී වදාල සියලු මහා සංගරත්නයට පින් අ මෝදන් කිරීම රට ජතිය වෙනෙන්දීපපුදු රන්න විරුවන්ට පින් අන් ෝදන් කිරීම. කොරෝනා රෝගගේ මියග අයට පින් පැමිණවීම, සුවවිරුවන් රණ විරුවන් සහ කොෝනා ූදුරෙන් රෝගාතුරව වූ සියලු නාටමස තාර්ථනනා. රට බලාපරෘත්තු වෙනවා. ඔබ සියලු දෙනාගේීමම ඒ අධිෂ්ඨාන එසේම ස්්ට සිද්ධ වේවායි පාර්ථනා කරමින් මිය ගිය ඥාතීන්ට හා දෙවියන්ට පුුණඥාන් හෝදනා කරමු. ඉදන්ෝ ඥාතිී නං හෝතු සුखීතා හොන්තුඥාතයෝ ඉදන්ෝ ඥාතිී නං හෝතු සුखීතා හොන්තු ඥාතයෝ Idanonyaati nang होtu suखita huntunyaataയആ sadha ce bummaठ දवाනga mahhíditaka punyantangu modhitwa cirakhantu sa seang cirakhantu desanang cirakhantuु ලkeසාasanang. හැම දෙෙනට මුතුම් චතුරා සත්ත ධර්මාවවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා. සාෝ සාධෝසාෝ පින තුනේ හෙම නම් අද සුපහන් ජීවිතය වැඩසටහන මැතිකින් නිමාවට පත්කරනවා ලබන සතිීසිකුරාදාා අදවසේදී එමනි වූ තවත් සජිවී විකාශයකින් ඔබ හමවිීම බලාපොරත්තුවෙන් ඔබ හැම දෙෙනටම නිදු මිරෝගී සුව සම්පත්තිය සපෙරි යහපත් වූ වාාසනාවන්ත ජීවිත කත කරන්නට ශ්‍රක්තිය දහරුවේ වරම වාසනාවල පේවා සම්මා සම්බුසර.